සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්පත් කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. පොළොන්නරුවේ සංවර්ධන ව්‍යාපෘති ජනපතිගේ නිරීක්ෂණයට ජනතාවගේ බලාපොරොත්තුව රට තුල මිනිසුන්ගේ එකම බලාපොරොත්තුවක් තියෙනවා මාමැතිවරණයකට යා යුතුයි කියන මතයෙන් ඉදිරි ඡන්දයට නිදහස් පක්ෂයේ හා පොදුජන පෙරමුණේ එකමුතු වෙන් පුළුල් සන්ධානයක් ඡන්ද කාලයට එන අර්බුදය කවුද අපේක්ෂකයා කියන්නේ ගැන හැමදාම වොන්ට පටලවිල්ලක් තියුණා ජපානයේ කම්කරුවන් සඳහා වන සංක්‍රමණ නීති ලිහිල් කරයි පොළොන්නරුව දියමන් පාලමේ ඉදිකිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා පොළොන්නරුව විජයබාපුර ප්‍රදේශයේ මෙම දියමන් පාලම ඉදිකරනවා පරාක්‍රම සමුද්‍රයෙන් ගොවිබිම් වෙත ජලය ගෙන යන එකයලට මෙයාත් පසුගිය සැප්තැම්බර් මාසයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහි ඉදිකිරීම කටයුතු ආරම්භ කෙරුණා ඉදිකිරීම කටයුතු කඩිනමින් අවසන් කර මෙහි ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස එහිදී ජනාධිපතිතුමා ඉංජිනේරුවන්ට උපදෙස් ලබා දුන්නා පිබිදමු පොළොන්නරුව වැඩසටහන යටතේ මෙම දියමන් පාලම ඉදිකරන්නේ ඒ සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 2500ක් මෙවගින් කුඹුරුවක්කර 18000කට ජලය සැපීමට හැකිවනවා අනතුරුව පොළොන්නරුව නිශ්ශංක මල්ලපුර ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා පූජ්‍ය කන්තලේ රාහුල හිමි පූජ්‍ය කොබෙයිතුඩුවේ විජිත යන ස්වාමින් වහන්සේ බැහැදක සුහද පිළිසදරක නිරත වුණා විහාරස්ථානයේ අභිනවයේ නිදිකරන චෛත්‍ය නිරීක්ෂණය කිරීමටද ජනාධිපතිතුමා පියවර ගත්තා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරි මැතිවරණයකට පුරුල් සංධානයකින් තරඟ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රොහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා ඊයේ මධ්‍යම කාර්ය සභාව රැස්වීමේදී ගරු ජනාධිපතිතුමා ඒ වගේම පක්ෂීය ක්‍රියාකාරීන් මධ්‍යම කාර්ය සභිකයන් ඉතාම පැහැදිලිව තීරණය කරනු ලැබුවා එළඹෙන කවර හෝ මැතිවරණවලට මුහුණ දීම සඳහා පක්ෂය ඉතාම ශක්තිමත්ව ගොඩනැගීම සඳහා ක්‍රියා කරන්න ඒ අනුව ඉදිරියේ සීලුම දේශප්‍රේමී වාමවාදී ප්‍රගතිශීලී බලවේග එකතු කරලා ඉතාම පුළුල් සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු අපි ආරම්භ කළා තියෙනවා මේ නායකත්වය ගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් බිහි වෙන්නේ ඒක අග්‍රාමාත්‍යතුමා වන මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වය අනිවාර්යයෙන්ම ලැබෙනවා මේ වෙනකොට පුළුල් සන්ධානයක් සඳහා මූලික සාකච්ඡා ආරම්භ කළදී ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේ කටයුතු මේකට ආරම්භ කළා තිබෙනවා ලාංඡනයක් අපි හොයාගන්න උත්සාහ කරනවා තීන ලාංඡන නෙවෙයි පොදු නමක් පොදු ව්‍යවස්ථාවක් අපි හැමෝටම ඒකේ ගෞරවණීය පිළිගැනීමක් තියෙන විදිහට මේ කාරණාව සිද්ධ වෙන්න ඕන බටහිර බලවේගවලින් රට ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යා හැකේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට පමණක් බව මහා සංඝරත්නය පෙන්වා දෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා අද උදැසන පන්නිපිටිය රුක්මල්ගම ධර්ම විජයාලෝක විහාරස්ථානයේ පැමිණියා ධර්ම විජයාලෝක විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේ බැහැදුටු මහින්ද රාජපක්ෂ මැතිතුමා එහිදී උන්වහන්සේගේ සුවදුක් විමසා සිටියා महाजन नियोजितयान कीप दिनेकुद मेम अवस्थावट एक्व सिटिया वत्मन देशपालन तत्वे पिलिबंदव ओन साकच्चावकद निरतवुना उदार संस्कृति अभी मितेन लोके आगे कर अन्ने उदार संस्कृति आरक्षा वीम हितामत मावश्य एकट हानि सिद्धवन अवस्थाव ने हमें एकट हम एक दूर देव ने बारिल में सिद्धवित सिद्धवीम कक्कत अभी दानवत करण गए उदार संस्कृति तीन रटक लंका මදාම ඔය විදියට විශ්වාස බංග වලින් අඳු වෙනස් වෙනවා සුමානෙන් සුමාන්ත ලංකාවේ අඳු පෙළෙනවා අපි මාධ්‍යන පත්‍රයේ හෙඩ්ලයින් එක දැන් සුමාන්තිරන් මැදතුමා ගියමා පැහැදිලි තමයි ප්‍රසිද්ධයේ ගියමා අපි ෆෙඩරල් ව්‍යවස්ථාවල ගියමා ෆෙඩරල් ගායන උත්සවල ගියමා මධ්‍ය ප්‍රදේශයේ තියෙන බලතල ඔක්කොම විශ්ලේෂණය කරනවා
අවුරු ජයසිරි මැතිතුමා වගේ කෙනෙක්ගේ මේ වගේ හැසිරීමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑනේ. ඉන්නේ සිංහල බෞද්ධ මහාල්පේ රටේ ජාතිය ආගම නියෝජනය කරන නායකය වගේනේ. එතුමා මේ පහත් විර වැටිලා මේ හැසිරිච්ච විදිය අපිට අනුමත කරන්න බෑ අපි. හේතුව තමයි එකක් ඒගොල්ලෝ බටහිරට මනින්දයක් දෙන්න ඕනේ. අපි දැන් මේ ව්‍යවස්ථා කටුම්පත හදලා තියෙන්නේ. නැත්නම් ජිනීව වලට දෙන්න ඕනේ. ඊළඟ උතුරේ මතුවලා තියෙන ප්‍රශ්නෙත් එක්ක මහමතුමයි ඒක විසුරා හදලා තියෙන තත්ත්වය තුල තියෙන එකට අවශ්‍ය වෙනගේ දේශපාලන බලය රැකගන්න. මෙන්න මේ හේතුව නිසා තමයි සෝහන් දිරන් හැම එකෙම ඉස්සරහට එන්නේ. පාර්ලිමේන්තුව පරීක්ෂා කරන්න තියෙන පරීක්ෂණය තමයි මහමැතිවර. ජනාධිපතිවරයා පරීක්ෂා කරන්න තියෙන එක තමයි ජනාධිපතිවරුන්ට ස්වශෝභකයක් දෙන්න පුළුවන්. අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිතුරු ලබා දුන්නා. වර්තමාන දේශපාලන තත්ත්වය එක්තරා විදිහක අවුල්කාරී තත්ත්වයක් තියෙනවා. නමුත් රට තුළ මිනිසුන්ගේ එකම බලාපොරොත්තුවක් තියෙනවා මාමැතිවරණයකට යා යුතුයි කියන මතයයි. දැන් මේ වන විට අතුරු තහනමක් තියෙනවනේ යම් කිසිකින් ඉදිරියේදී ඒ අතුරු තහනම අන්තිම විශ්වහරින වුණොත් තින් සලහා දේශපාලන ලෝකසභාව තුළ ඔබතුමාගේ ගමම්මක කොයි වගේ වේද? ඉදාට බලමු. මේ යන දේශපාලනේ තනතුරු තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. මොකද මේ තනතුරු වල නෙවෙයි අපි දේශපාලනය කරලා තියෙන්නේ. අපිට තනතුරු නැති කාලෙත් දේශපාලනය කරනවා. ජනතාව අපිත් එක්ක ඉන්නකම් අපි දේශපාලනය කරනවා. මේ අතර මහින්ද රාජපක්ෂ මැතිතුමා ශාමෝපාලි මහානිකායේ ඌව ශාම වාංශික පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය අඹේවැල පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ බැහැදුටුවා. ඒ පිළියන්දල ස්වරපොළ බුද්ධාලෝක විහාරස්ථානයේදී උන්වහන්සේගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මැතිතුමා ආගමික වතාවත් වලද නිරත වුණා. මේක ස්වාධීන රටක් මේක බෞද්ධ රටක් මේක හිමි රටක් නේද ඉතින් අපට ආයේ තව කවුද මේ රට පාලනය කරන්න සම්පූර්ණ විදේශ බලපෑම අවශ්‍ය නැහැ මේ රට නියම තැනට ගෙනියන්න ඕන ඒකට විරුද්ධව කියාද ඌට වගතුවකුත් නැහැ මහා සංඝ රත්නයේ ආශිර්වාද යුක්තවම ලැබෙන විදිහ අපේ සංඝ සභාවේ පූර්ණ සහයෝගය ඔබතුමාගෙන් සෑහෙන හැඟීමක් තියෙනවා ඒ බලවත්ම මිනිස්සුන්ට ලොකු විශ්වාසයක් තියෙනවා ලොකු පැහැදීමක් තියෙනවා ඒක නිසා බය වෙන්නේ නැහැ විජයරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිල නිවසේදී පක්ෂ නායකයන්ගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ හමුවක් පැවැත්වෙනවා. ඊට සහභාගී වන මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුම මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. අද අදිසියම එක නෑ ඉතින් අපි ගිය අංගහරුවද හම්බුනේ නෑ නේ හින්දා අද සෙන්සුරාද දාගෙන තියෙනවා අමුතුම දැන් 12 වෙනිදා පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතාව නැවත අගමැති කරන්න කියලා යෝජනාවක් ගේන්න යනවා මොකද ඔබතුමාල්ලා එතකොට කරන්නේ අපි ඉතින් අද කතා කරලා තීන්දුවක් ගන්න මොකද කරන්න කියලා අද පක්ෂ නායක රැස්වීම හැදුවලා කියනවා විශේෂ දෙයක් නෑ විශේෂ දෙයක් කතා කරයි දැන් අපි විශේෂ දෙයක් කතා කරන්න තමයි යන්නේ මොන වගේද දැන් සාමාන්‍යයෙන් ජර්මනුව ඉදිරියේදී අධිකරණයේ දැන් තීන්දුව මොකද්ද කියලා බලමු ප්‍රතිවිරුද්ධ අපි ලෑස්ති වෙන්නේ නැහැ දැවැන්තෝ පක්ෂයේ ශ්‍රී ලංකා පුජන පෙරමුණ සහ ඒකාපති පක්ෂයේ ලෑස්ති මහින්ද මහත්තයා මොන වගේ මතයකද දැන් ඉන්නේ අගමැතිතුමා ඉතින් හොඳ මතයක ඉන්නවා අපි ජන මතය අපිට තියෙන්නේ ගිය පළාත් පාලන මැතිවරණයේදී ඒ ජයග්‍රහණ කරපු පක්ෂය හැටියට අද ජනප්‍රිය පක්ෂය ඇතුළත් ගන්නවට තීන්දුව ගන්නවා මහමැතිවරණය මහමැතිවරණය කරන්න ලෑස්තිලා ඉන්නවා ඊළඟට ජනාධිපති චන්ද්‍ර ලෑස්ති වෙන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ලෝකයේ අය අපේ රට දිහා සුබවාදීව බලනවා. අපේ රටේ අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන් ස්වාධීන තත්වයකට පත්වලා තිබෙනවා කියන. දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩුවලට ඒ ස්වාධීනත්වයේ ඉතාම තදින් බලපාලා තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ක්‍රියාවලිය ඉතා සාර්ථකව ඉටු කරමින් ඉන්නවා. ඒ හරහා රටට විශාල ගෞරවයක් පාත්‍ර වෙලා තිබෙනවා. දේශපාලන භූමියේ විධායකයත් ව්‍යවස්ථාදායකයත් ඇති වී තිබෙන අර්බුදය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය අපේ රටේ විශාල කාර්යභාරයක් කරන අවස්ථාවක්. ඒ කියන්නේ අපි සමස්ත ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ ගෞරවී ස්තුතිය පුද කළ යුතුව තිබෙනවා. පාර්ලිමේන්තුව යලි රැස්වන ලබන 12 වනදාද ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙලකට කතානායකවරයා සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව ඩානාකාර මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මේ දෙසැම්බර් මාසයේ 12 වෙනිදා නැවත කරු ජයසූරි මහතා එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ හවුල්කාරයින්ගේ සභා රැස්වීමක් කැඳවා පාර්ලිමේන්තු ගර්භය තුළ රනිල් වික්‍රමසිංහ මහතාට ඒ සභාවේ අනුමැතිය තිබෙන බවට යෝජනාවක් සම්මත කිරීමට සූදානම් කරන බව දැනගන්ට ලැබී තිබෙනවා. නීත්‍යානුකූල නොවන එබඳු වූ පෙර රැස්වීම් වල ස්වභාවයමයි මේ රැස්වීමත් ගන්න. කථානායකවරයා මේ ගෙන යන ක්‍රියාදාමය විශාල කළු පැල්ලමක් හැටියට මේ රටේ ඉතිහාසයේ සටහන් වෙනවා නුවණුමානයි.
සෑම ජනාධිපතිවරණයකදීම තම අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ බරපතල අර්බුද ඇති වූ බවද වාසුදේව නානායකර මහතා මෙහිදී ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ ලොකු පටලැවිල්ලක. කවුද අපේක්ෂකයා කියන එක ගැන හැමදාම වුන්ට පටලැවිල්ලක් තියුණා. එක්සත් ජාතික පක්ෂයේ දිගටම කෙලිම තමන්ගේ අපේක්ෂකයෙක් දැමීමෙන් මග ඇරියා. ඉතින් ඒ නිසා හිතන්න වෙන්නේ ඕන් කවුරු හරි අද හොයමින් යන බවයි 2020 පැවැත්වීම නිමිත්ත ජනාධිපතිවරණය සඳහා රටගෙන සිතා කඩිනමින්ම මහමැතිවරණයකට යාම සුදුසු බව මහා සංඝරත්නය පෙන්වා දෙනවා. තමන් සුදුසු පාලකයන් කවුරුන්ද යන්න තීරණය කළ යුත්තේ මහ ජනතාව බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ. අපේ රටේ වර්තමාන අරාජික තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මේ අරාජික තත්ත්වයට මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වග කියන්න ඕනේ විධායකයාත් එක්ක ඇති කරගත්තු ගැටුමෙහි ප්‍රතිඵලයක් හැටියට තමයි අදත් අපිත් රටත් අරාජික තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම මේකට වග කියන්න ඕනේ ඊළඟ කණ්ඩායම තමයි ජනතා විමුක්ති පෙරමුණ. පාර්ලිමේන්තුවේ කතානායකවරයා හීලෑ නොවන මිනිහෙක් බවට පත් වුණා. තමන්ගේ විශ්වාසය සහ තමන්ගේ අනන්‍යතාවය ගැන කියලා රටට කරපු මෙහෙවර ගැන කියලා ජාතියට කරපු මෙහෙවර ගැන කියලා ජනතාව අතරට ගියා නම් ඉවරයි. අපේ ලංකා ඉතිහාසයේ තියෙන ලොකුම හොරකම කරපු නිසා තමන් හොරෙක් නෙවෙයි පට්ට හොරෙක් බවට පත් වුණාය කියන කාරණාව මේ රටේ ඉන්න සියලු දෙනා ඉතාමත්ම සංවේදීව අවබෝධ කරගෙන තියෙන්නේ. මේ රටේ මේ ඇති වෙලා තියෙන මේ දේශපාලන අස්ථාවර ස්වභාවය සම්පූර්ණ ඉවත් කිරීමට ඉතාම ඉක්මනින් මැතිවරණයක් පවත්වලා ජනතාවට කැමති රජයක් පිහිටුවාගෙන මේ රට ඇති වෙලා තියෙන මේ සියලුම ප්‍රශ්න සමතේකට පත් කරගෙන කටයුතු කරන්න අවස්ථාව උදා කරගන්න අවශ්‍යතාවය තියෙනවා. වහම මහා මැතිවරණයක් පවත්වලා සුදුසු රජයක් පත් කර ගැනීමට අවස්ථාව උදා කර ගැනීමට සියලු දෙනා කටයුතු කරන මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන ශාලික ලක්ෂාන් සිසුවාගේ නව නිවසක සීනිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ බැඳියත් වීමෙන් සැබෑවක් බවට පත් වුණා. පසුගිය අගෝස්තු 2 වෙනිදා පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව ක්‍රිකට් ක්‍රීඩාංගණය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වුණා. එෙහිදී එම විද්‍යාලයේ නවය වසරේ ඉගෙනුම ලබන ශාලික ලක්ෂාන් සිසුවා කතාවක් පැවැත්වුවා. අද අපගේ විද්‍යාලයේ දෙවන්ත දේශන ශාලා පන්ති කාමර පිහිනුම් තටාකය උගලකින්ද විද්‍යාගාර පුස්තකාලය ඩිජිටල් පන්ති කාමරයකින් සේම ක්‍රීඩාංගණ දෙකකින්ද මෙකී නොකී සෑම අංශයකින්ම සමන්විත වෙනවා. ඒ යන් කිසිවෙක් නිසා නොවේ අපගේ ජනාධිපති ආදිශිෂ්‍යයන්න්ගේ ඇල්ම බැල්ම නිසායි. රාජ්‍යත්වයේ කිරුළ පොළොන්නරුවට ගෙනාවා පමණක් නොවේ ක්‍රිකට් කිරුළද පුලතිසි පුරවරයට ගෙනීමට හැකි වේවායි කියා මා පැතුම් මේක් කරනවා. මෙම කතාවෙන් පසුව ලක්ෂාන් සිසුවා සමග කතා කළ ජනාධිපතිතුමා එම සිසුවාගේ ගැටලු පිළිබඳ විමසා සිටියා. නිසි පරිදි නිවසක් නැති කමින් අධ්‍යාපන ලැබීමේ අපහසුතා මෙම සිසුවා මෙහිදී පෙන්වා දුන්නා. වහම ක්‍රියාත්මක වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊට දින දෙකකට පසුව ලක්ෂාන් ජීවත්ව සිටින නිවස වෙත ගොස් එහි තත්ත්වය සොයා බැලුවා. සියල්ල තහවුරු කරගත් ජනාධිපතිතුමා ලක්ෂාන් වෙනුවෙන් ඔහුගේ නිවස කඩිනමින් අංග සම්පූර්ණ නිවසක් ලෙස ඉදිකරන බවට පොරොන්දු වුණා. ඒ අනුව ඉදිකළ නිවස ජනාධිපතිතුමා අද විවෘත කළේ ලක්ෂාන්ගේ හිසට සෙවණක් මෙන්ම හිතට සැනසීමක්ද උදා කර දෙමින්. එමෙන්ම ලක්ෂාන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සහාය ලබා දෙන බවටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොරොන්දු වුණා. ජනාධිපතිතුමා ලක්ෂාන්ගේ නිවසට පැමිණි බව සැලසීමත් සමගම ප්‍රදේශවාසීන්ද එම ස්ථානයට රැස් වුණා. එෙහිදී ජනතාව ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා සිය අවධානය යොමු කළා. कोई तो
මහමෙතිවරණයක් ලබා දෙන ලෙස ඉල්ලමින් මන්නාරමේදී උද්ඝෝෂණයක් පැවැත්ුණා. ඒ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතාගේ ප්‍රධානත්වයෙන්. මන්නාරම නගරයේදී සිදු කළ පාගමනකින් අනතුරුවයි අදාළ පිරිස උද්ඝෝෂණයේ නිරත වුණේ. ජනතාවාදී පාර්ලිමේන්තුවක් සඳහා කඩිනමින් මහමෙතිවරණයක් පවත්වන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ. මෙතිවරණය වහම තියන්න කියලා ඉල්ලීම තමයි කරන්නේ. අවුරුදු 4 කට තිබුණු සාපකාරී ආණ්ඩුව එහෙම නැත්නම් ජනතාව පීඩාවට පත් කරපු ආණ්ඩුව පළව හැරලා තමයි රටේ ජනාධිපතිවරයා අගමැතිවරේ පත් කරේ. ඒ වගේම සියලු සහනාද ලැබීමේ පවතිනවා. ඉන්දන බිල අද තුන් වතාවක් පහළ දැම්මා. ඊට පස්සේ මුදල් ලැබදී රවි කරුණානායකට නැවත මුදල් ලැබදීකම දෙනවා කියලා රවි වික්‍රමසිංහ කියලා ලිඛිතව දීලා තියෙනවා කියලා මේ අපි දැක්ක මාධ්‍ය තුල. ඉතින් කොහොම වෙයිද නැවත රණවීර වික්‍රමසිංහ බලයට පත් වුණොත්? මහමෙතිවරණයක් ලබා දෙන ලෙස ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහයක් හම්බන්තොට ගබඩා හන්තියේදී පැවැත්වෙනවා. විරෝධතාකරුවන් එක්ව එම ස්ථානයේදී උද්ඝෝෂණයක්ද පැවැත්වුවා. මෙතිවරණයක් ඉල්ලා අත්සන් දසලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනක්ද ආරම්භ කෙරුණා. අපි ශ්‍රේෂ්ඨාධීන ගරු කරන ගමන් රටේ අතිරාදීන ස්ථාවරත්වය සාධාරණ තීන්දුවක් ලබා දීලා මේ රට බේරා ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපි ඉල්ලා සිටිනවා කටයුතු කරන්න කියලා. ජනතාවට කවුරුන් දෙන්න කරුණා කරලා අපේ මහමෙතිවරණ ලබා දෙන්න මහමෙතිවරණ ලබා දීලා අපේ රට අනාගතය සුබ කරන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. මහා මැතිවරණයක් ඉල්ලලා තමයි අද අපි මෙතනට සත්‍යග්‍රහයට වාඩි වෙලා ඉන්නේ. අතිකරු මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගත්ත තීරණයට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපිට ඕනේ අපිට ඕනේ අපි කරුණා කර අපිට මේ ඡන්දයක් ලබා දෙන්න අපිට මහා මැතිවරණයක් ලබා දෙන්න අපිට මේ සටන අපි ආරාධනා උපවාසය දක්වා මේ සටන අපි ගෙන යනවා. රනිල් මහත්තයෝ අපේ අගමැතිතුමත් එක්ක කරුණා කරලා සටනට එන්න අපේ ඡන්දයකට එන්න අපි කිසි දෙයක් නෙවෙයි ඉල්ලන්නේ අපි ඡන්දයක් ඉල්ලන්නේ. ශිරන්ති රාජපක්ෂ මැතිනියට අපහාස වන ආකාරයෙන් සමාජ ජාල වෙබ් අඩවි හරහා ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් පොලිස් මුලස්ථානයට බහර දුන්නා. අනතුරුව පැමිණිල්ල බහර දුන් පිරිස මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. අපි පැමිණිල්ලක් කරා එක්තරා කාන්තාවක් සමාජ මාධ්‍ය වෙබ් අඩවි පාවිච්චි කරමින් බොහොම වෛරීව හිටපු ජනාධිපති ආර්යව ශිරන්ති රාජපක්ෂ මැතිනියට අභූත චෝදනා සමාජගත කරමින් ඉන්නවා. අද අපි කරේ ශිරන්ති රාජපක්ෂ මැතිනියට විරුද්ධව එතුමිය ගෙන යන සමාජගත කරන මේ බොරුවලට පිළිතුරු දෙන්න නම් පොලිසියෙන් පරීක්ෂණයක් කරලා සත්‍ය රටට හෙළි කරන්නයි කියන ඉල්ලීම. ශාමිනී සේරසිංහ කියන මේ තැනැත්තිය දිගින් දිගටම ප්‍රකාශ කරනවා නාරහම්පිට පොලිසිය නිලධාරින්ව මාරු කරන්න ශ්‍රන්ති රාජපක්ෂ මැතිනිය බලපෑම් කරා කියලා. මේ ආකාරයෙන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අපි පැමිණිලක් කරේ නැත්නම් අද සමාජෙ හිතන්න පුළුවන් ඒ කතාව ඇත්ත කියලා. මේ සම්බන්ධ විමර්ශනයක් කරාම හොඳට මේ දන්නවා ඇත්ත එළිවේයි. නාරහම්පිට පොලිසිය අපි හොයලා බලුවාම කිසිම ආකාරයෙන් නිලධාරියෙක් මේ වෙනකන් කිසිම අවස්ථාවක මේ කාල පරිච්ඡේද තුල මාරු කරලා නැහැ. ඉතින් අමූලික බොරු. මේ සමාජගත කරන තත්ත්වයක් තියෙනවා. අපවත්තේ වදාළ අලුත්ගම කන්දේ විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ සහ බෙන්තර වළල්ලාපිට කෝරළේ ප්‍රධාන සංඝනායක කේතශ්‍රී වාගීශ්වර පූජ්‍ය පටුවන්හිණේ ශ්‍රී බුදුරකද ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් කෞරව දැක්වුවා. ඒ අලුත්ගම කන්දේ විහාරස්ථානයේදී අපවත් වන විට උන්වහන්සේ 79 වන වියේ පසු වුණා. හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රාගම පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේ පෙරේදා දහවල් අපවත් වුණා. දේහය මේ වන විට අලුත්කම කන්දේ විහාරයේ තැන්පත් කර තිබෙනවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මොරගල්ල කාලවිලවත්ත ක්‍රීඩාංගණයේදී ලබන සඳුදා සිදු කෙරෙනවා. විෂකෝර සර්පයා දැක නැර මෝඩයන කියමනේ සත්‍යක් තිබිය හැකි. එහෙත් ඒ අසත්‍යක් වන අවස්ථාද නැතුවම නොවේ. සසර පුරුද්දක් නිසා දෝ ස්වාමින් වහන්සේ නමක සමගම ජීවත් වන නාගයෙකු පිළිබඳ වැලිඔය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. භගවාරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. මෙයා තමයි මං කියපු නාගයා. මෙයා දැන් ඉන්නේ මගේ සුරතලේ. කිසිම කෙනෙක්ට කරදරයක් නැහැ. ඒ වගේම තමයි
දැන් කිසිම ගොදුරක් අල්ලන්න යන්නේ ඒ සර්පයා මට මුලින්ම හමු වුණේ මාසයකට කලින් මේ සතා හිටිය අපේ විහාරස්ථානයේ පුකුණේ මේ සතා විට කලින් පිඹුරෙක් අල්ලන් හිටියා ඊට පස්සේ ඒ අවස්ථාවේදීත් මම මේ පිඹුරවයි නයාවයි දෙන්නම බේරලා ගත්තා ඊට පස්ව මේ නයා පාරේ හිටියා ඊට පස්සේ දත් ගෙනෙලා නාවල කරලා එහෙම තියන් හිටියා ඒ සතාට සත්කාර කරා ඊට පස්සේ තමයි ඒ සතා පොකුණින් නැතුව මගේ කාමරයට එන්නට ගත්තේ එදා ඉඳන් මෙයා ගොදුරු අල්ලන්න කියන එදා ඉඳන්ම මම දෙන කෑම ආහාර දීලා එයා පෝෂණය කරා එදා ඉඳන්ම මගේ කාමරේ ඉන්නේ නිදාගන්නත් මගේ ඇඳේ මේ සතාට පිහිටක් සරණක් වුණු හින්දා තමයි මේ සතා මගේ ගාවුම් මෙහෙම සුරතලේට ඉන්නේ මට සමාජයට දෙන්න තියෙන අවවාද තමයි මිනිස්සු ගාව නැති මනුස්සකම් මේ තිරිසන්ු ගාව තියනවා කියන පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා සහන මෙලට ඉත අපහසුවෙන් පොහොර නිකුත් කිරීමට වත්මන් රජය පියවර ගැනීමත් සමග ජනතාවට වගා කටයුතු නිරත වීම පහසු වී තිබෙනවා මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවටද මෙම වැඩපිළිවෙල හේතුවෙන් සහන රැසක් හිමි වුණා ඒ අනුව කිසිදු බියකින් තොරව බොහෝ දෙනාට කෘෂිකාර්මික කටයුතු වල නිරත වීමේ හැකියාව ලැබී තිබෙනවා වඩකලපු දිස්ත්‍රික්කයේ පමණක් පසුගිය මාස දෙකක කාලය තුලදී ගොවීන් 38 දහසකට වැඩි පිරිසකට පොහොර සහනාධාරිය ලබා දී තිබෙනවා. එමෙන්ම දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටාර 61 දහසකට අධික ප්‍රමාණයක පහසුවෙන් කුඹුරු වගා කිරීමේ හැකියාවද හිමිවනවා. රුපියල් 500ක මිලකට පොහොර මිටියක් ලබා දීම තමන්ට මහත් සහනයක් බවයි ගොවීන් පවසන්නේ. නවරජෙන් ලබා දුන් පොහොර සහනාධාරිය නිසා තමන්ට මහත් සහනයක් ලැබුණු බව පොළොන්නරුවේ ගොවීන්ද ප්‍රකාශ කරනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොටහසයකම ගොවීන් සහන මිලට ලැබෙන පොහොර රැගෙන යන ආකාරය දක්නට ලැබුණා. රුපියල් 500ක් වැනි අඩු මිලකට පොහොර ලබා ගැනීමට හැකිවීම තමන් ලැබූ ජයග්‍රහණයක් බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ. වෙලාවට පොහොර ලබා දීමටත් ඒ වගේම පොහොර රුපියල් 500ට අවම මිලකට ගොවි ජනතාවට ලබා දීමටත් නවරජය විශාල ගොවියන් සෙතක් කරලා තිනවා. මේ ගොවි ජනතාව වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා මේ ජනාධිපතිතුමාටත් නව අගමැතිතුමාටත් මේ කාර්යය ගොවියන් වෙනුවෙන් ඉටු කර දීම ගැන. 2200ට වගේ තිබ්බ පොහොර මිටිය අද රුපියල් 500ට අපිට ගොවියන් හැටියට ගන්න පුළුවන්. ඒ වගේම කඩෙන් උනත් අපිට සුළු මුදලකට ලබාගෙන අපේ ගොවි પરම්පරාවට මේ කරපු දේ ලොකු හයියක් කියන එක මම මේ වෙලාවේ කියනවා. ගොවියා ඉතාමත් සන්තෝෂයෙන් ගොවිතැනට මේ සැර එළඹිලා ඉන්නවා. නැවතත් ගොවියා පිබිදෙන යුගය ඇවිල්ලා තියෙනවා කියන එක අපිට මේ අවස්ථාවේදී කියන්න පුළුවන්. ඒ වගේම රුපියල් 500ක මිලට පොහොර වෙළඳපළේ ගන්නට ලැබීම ගැන අපි ගොවිය විදිහට ඉතාමත් සන්තෝෂ වෙනවා. කැප්පෙටපොළ නගරයේ පිහිටි බැංකුවක ATM යන්ත්‍රය කිසියම් පිරිසක් කොල්ල කා තිබෙනවා. ඒතුළු තවත් ප්‍රති කිහිපයක් දැන්. තියුණු ආයුධ යොදා ගනිමින් මෙම ATM යන්ත්‍රය කඩා බිඳ දමා ඇති බවයි සඳහන් වන්නේ. ඉතා සූක්ෂම අයුරින් මෙය සිදු කර ඇති බව අප වාර්තාකරු පවසනවා. කාත්තන්කුඩි ප්‍රදේශයේ කළ වැටලීමකදී මද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්පෙති තොගයක් සමග එක් සැකකරුවෙකුද මද්‍රව්‍ය සමග තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමේ 74 වන සැසිවාරයට සමගාමීව විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපන ප්‍රදර්ශනය මේ දිනවල පැවැත්වෙනවා. කොළඹ විශ්වවිද්‍යාලීය විද්‍යාපීඨ පරිශ්‍රය හා එම විශ්වවිද්‍යාලයේ පරිගණක පාසල් පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. ප්‍රදර්ශනය හෙටින් අවසන් වෙනවා. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය වෙනුවෙන් විශේෂ සමර උත්සවයක් කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරී ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල් HMC නිමලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සිදු කෙරුණේ. සිවිල් ගුවන් සේවා දිනය වෙනුවෙන් ගුවන් හරසර නමින් සංගරාවක් එළිදැක්වීමද මෙහිදී සිදු කෙරුණා. ගුවන් සේවාවට සම්බන්ධ වෙබ් අඩවියක්ද ආරම්භ කිරීම මෙහිදී සිදු වුණා. මෙරට හෝටල් කර්මාන්තයට අවශ්‍ය වෘත්තීය සුපවැදීන් බිහි කිරීමේ අරමුණින් සුප්‍රීම් චෙෆ් වැඩසටහන මෙවන විට සාර්ථකව ක්‍රියාත්මකයි.
සුප්‍රීම් චෙෆ් වැඩසටහන සෑම සෙනසුරාදාවකම ස්වාධීන රූපවාහිනිය සහ වසන්තම් ටීවී ඔස්සේ පස්සරු 5:30 සිට පුරා පැයක කාලයක් විකාශය කෙරෙනවා. ත්‍රිකුණාමලයේ මඩකලපුව අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් තෝරාගත් තරඟකරුවන් රැසක් මෙම වැඩසටහන සමග සම්බන්ධ වී සිටිනවා. සුප්‍රීම් චෙෆ් සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන්නේ ඕස්ට්‍රේලියා රජයයි. විවිධ ශ්‍රේෂ්ඨවල ප්‍රවීණයින් රැසක් මෙම වැඩසටහන සමග අත්වැල් බැඳගෙන සිටිනවා. ඒ සමගින් ආයතන ප්‍රධාන ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk